සුබ උදෑසනක් වේවා සියලුම මාධ්‍ය සහෝදරයන්ගෙන් අපි විශේෂයෙන්ම අද දිනේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළාත් පාලන මැතිවරණය ගැන ශ්‍රී ලංකා පොජන පෙරමුණ විදියට අපි ප්‍රථමයෙන්ම ලංකාවේ පළාත් පාලන ආයතන බහුතරයකට අපි නාම යෝජනා බාර දීලා අපි මැතිවරණය සඳහා සූදානම් වුණා පසුගිය කාලේ නොයෙකුත් විපක්ෂයේ චෝදනා එල්ල කරමින් හිටියා ජනාධිපතිතුමත් ජනාධිපතිවරයාට සහාය දක්වන ආණ්ඩුවේ මන්ත්‍රීවරු විදියට අපි මැතිවරණය කල් දාන්න උත්සාහ කරනවා කියලා. නමුත් අපි මොනම අවස්ථාවකත් අපේ පක්ෂේ නායකතුමල්ලා හෝ අපි මොනම අවස්ථාවකත් මැතිවරණය කල් දාන්න කියලා යෝජනා කරලත් නැහැ. අපි එහෙම වැඩ කටයුතු කරලත් නැහැ. අපි ඒ වෙලාවේ කිව්වේ මැතිවරණය තියන්න සුදුසු මොහොතක් නම් මේ වෙලාවේ රටේ මැතිවරණය තියන්න රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඒකට අයිතියක් දෙන්න කියලා. ඉතින් මම විශේෂයෙන් මතක් කරන්න ඕන නැවත මැතිවරණ කොමිසම මැතිවරණය පවත්වන දින නියම කරලා තියෙනවා. තැපැල් ඡන්දය පවත්වන්න ඕන දින නියම කරලා තියෙනවා. අපි ශ්‍රී ලංකා පොජන පෙරමුණ විදියට මේ වෙලාවේ නැවත අපි පෙරේදා දිනේදී අපේ පක්ෂේ නායකතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂේ ජාතික සංවිධායකතුමා බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ පක්ෂේ ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනාම එකතු වෙලා අපි කොහොමද මැතිවරණ ව්‍යාපාරය කරන්නේ දිස්ත්‍රික් මට්ටමේ මැතිවරණ ව්‍යාපාරය කරන්නේ කොහොමද කියන ගැන දීර්ඝ සාකච්ඡාවක් කරා. ඒ අනුව අපි නැවත අපේ මැතිවරණ ව්‍යාපාරයේ වැඩ කටයුතු ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මම මතක් කරන්න ඕන අද ඒ චෝදනාව එල්ල කරන විපක්ෂයේ බොහෝ අයට අද රටේ සමහර අයටත් අමතක වෙලා තියෙනවා මේ ඉතිහාසයේ මැතිවරණ කල් දැම්මේ කවුද කියලා. මට හොඳට මතකයි පළාත් පාලන මැතිවරණේ අවුරුදු දෙකහමාරකින් කල් දැම්මා. ඒ අය කවුරුත් කතා කරේ නැහැ. හැබැයි ඒ වගේම පළාත් සභාව එවකට මම පළාත් සභා නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් අදටත් අපි පළාත් සභාවේ ඉන්නකොට විසිරුපු පළාත් සභාව තියාගන්න බැරි වෙන විදියට මැතිවරණේ කල් දැම්මා. ඒකට හාස්‍ය ජනක කාරණේ තමයි ඒ වෙලාවේ පළාත් පාලන මැතිවරණේ අවුරුදු දෙකහමාරකින් කල් දැමීමත් පළාත් සභාව අදටත් තියාගන්න බැරි තරම් කල් දැම්මේ රටේ මෙවැනි වාතාවරණයක් තියෙන වෙලාවේ නෙවෙයි. රටේ ආර්ථික ප්‍රශ්නයක් ගොඩනැගිච්ච වෙලාවක නෙවෙයි ඒ අය මැතිවරණේ කල් දැම්මේ. තමන්ට ඕන විදිහට ආණ්ඩු කරගෙන යන්න තමන්ට ඕන විදිහට පාලන බලය ලබා ගන්න කරගෙන යන්න ඒ අය ඒ වෙලාවේ මැතිවරණේ කල් දාපු අය අද කියනවා. අද රට ඉතාම අසීරු තත්යකට පත්වෙච්ච වෙලාවක අපි දැක්කා බහුගේ කාලේ තෙල් පෝලිං ගෑස් පෝලිං ඒ වගේම කිරිපිටි ටික ගන්න පෝලිමේ ගොවියට පොහොර ටික නැති වෙලාවේ එහෙම තිබුණු රටක ආර්ථිකය වර්තමානයේ ජනාධිපතිවරයා විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකා පොජන පෙරමුණ විදියට අපිට එතුමාට සහයෝගය දක්වන්න සිද්ධ වුණා. ඒ අභියෝගාත්මක මොහොතේ රටේ නායකත්වයේ බාර ගන්න නායකයෙක් හිටියේ නැහැ. එතුමායි නායකත්වයේ ලබා ගත්තා. අපිට ඕන වුණා අපිට ඡන්දේ ලබා දුන්න 69 ලක්ෂයක ජනතාවට අපෙන් වෙන්න ඕන යුතුකම ඉෂ්ට කරන්න වර්තමානයේ ජනාධිපතිවරයාත් එක්ක එකතු වෙලා රට යහපත් දිශාවකට අරගෙන යන්න. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලයකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්